नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। श्रद्धा संपन्न कारुणिक पिनतुनी हेम केनेक्म අද දවසේදීත් ලෝතර බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස අපි හැම දිනාටම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනෙකුටම මේ උතුම් සද්ධර්මයේ තුල පෙන්වෙන්නේ අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථයක්. ධර්මය කියලා ජීවිතෙන් පරිබාහිර වුණ ජීවිතෙන් වෙන් වුණ තවත් එක කොටහසයක් ඉදිරිපත් කරන්න නෙමේ අවශ්‍ය වුණේ. කෙනකෙනාගේ ජීවිතයේ තුල තියෙන යථාර්ථය පිළිබඳව පෙන්වුම් කළ දෙන එක. ඉතින් බුද්ධ දේශනාව තුල සඳහන් වෙන හැම කාරණාවක් තුළම අපිට සම්මුතිය තුල නොපෙනෙන යථාර්ථයක් අවබෝධ කරගන්න අවශ්‍ය ප්‍රතිපදාවක් පෙන්වවදාලා. සම්මුතිය තුල කුසලය අකුසලය පිළිබඳව කලයුතු නොකලයුතු දේ යහපත් අයහපත් පැවැත්ම පෙන්වුවා වගේම මේ ලෝකෙන් එතරවන ක්‍රමයේ පිළිබඳවත් හැම වෙලාවකදීම පැහැදිලි කරන්නට යෙදුණා. එතනදී මූලිකම ලක්ෂණය හැටියට අපි දකින්න ඕනේ ජීවිතයේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ ධර්මයේ ඉගෙනගත්ත ධර්මයේ දන්න තවත් එක පුද්ගලයෙක් ලෝකෙ තුල ජීවත් වෙන්න නෙමෙයි අපිට ධර්මයේ අවශ්‍ය වෙන්නේ කෙනකෙනාගේ ආශ්‍රව ධර්මතා ටික දුරු කරගන්න කෙනකෙනාගේ ජීවිතවල තියෙන අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව උපදව ගන්න එතනට තමයි ධර්මයේ අවශ්‍යතාවය තියෙන්නේ එහෙමත් නැති වුණොත් අපි ධර්මයත් උපාදාන වශයෙන් ගත්ත වෙනව නැතිනම් ඒකත් පුද්ගල භාවයක් විදිහට ගත්ත වෙනවා ඒක නිසා තමයි අපි මේ දේශන මාලාව පටන් ගන්න කලින්ම අපි පැහැදිලි කළේ මේක ජීවිතේට තවත් එක පාඩමක් කරගන්නේ නැතුව ජීවිතේට තවත් ඉගෙනගත් දෙයක් බවට පත් කරගන්නේ නැතුව අපිට ජීවිතේ පෙන්වන ඇත්ත යථාර්ථයක් විදිහට ඇත්ත පැතිකඩක් විදිහට මේ ගැන හොඳට අවබෝධ කරගන්න කියන එක. ජීවිතයේ ඇත්තටම පෙන්නන තමන් ජීවත් වෙන තැන ගැන කියලා දෙන කාරණා ටිකක් විදිහට දැක්කොත් අර ධර්මයේ ඉගෙනගත්ත බණ ගොඩක් දන්න පුද්ගලයෙක් බිහි වෙන්නේ නැති වෙයි. නැත්තම් බණ ගොඩක් දන්න තවත් පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා අතුක්කංසේති පරං වම්බේති තමන් උසස් කොට දකින අනුන් හෙලා දකින තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහි වෙලා තියෙයි. ඒ අර්ථයෙන් ගත්තොත් අපි සද්ධර්මයේ උනත් අලගත් දූපම පරියායෙන් ගත්ත වෙනව නැතිනම් සර්පයෙක් වරදවා අල්ලගත් කෙනෙක් වගේ ධර්මයෙන් ගත්ත වෙනවා. ධර්මය අපිට පෙන්වුවේ කෙනකෙනාගේ ජීවිතය තුළ දරා ගන්න මිසක එක වෙනමම අරගෙන උපාදානය කරගන්න නෙමෙයි. කුලූපමං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි මහණෙනි මම ඔබලට ධර්මය පසුරක් බඳුකොට දේශනා කරනවා. පසුර කියන දේ පහුරක් ඕන වෙන්නේ අපිට බය සහිත මේ සසරින් එතර වෙන්න. එතකොට එතර වෙන්න උපකාර වෙන, එතර වෙන්න අවශ්‍ය වෙන ධර්මය අපිට අවශ්‍ය වෙන්නේ ධර්මයේ දන්න පුද්ගලයෙක් කියලා කරේ තියාගෙන යන්න නෙමෙයි. ඊතර වීම පිණිසම. ඒක නිසා අපිට මේ කතා කරන මේ දර්ශනය මේ කතා කරන දේවල්
කෙනකෙනාගේ ජීවිත තුළින් දකිනවා නම් කාටත් හොඳ අර්ථයක් ලබන්නට අර්ථයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ධර්මයේ දන්න පුද්ගලයෙක් බිහි වෙන්න නොදී පුද්ගල භාවයේ දුරු කරගන්න අවශ්‍ය වෙන දෙයක් හැටියට කවුරුත් මේ පිළිබඳව අවධානයක් යොමු කරනවා නම් ඒක වටිනවා. අපි පසුගිය වතාවේ සාකච්ඡා කළා, කතා කළා නීවරණීය ධර්ම සහ පරාමත්ත ධර්මයේ පිළිබඳව. නැතිනම් සබ්බං රූපං නීවරණීයං සබ්බං රූපං පරාමත්තං කියන මේ මාතිකා ටික අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කළා. එතනදී මතක් කළා සබ්බං රූපං නීවරණීයං කියනකොට නීවරණ කියන ටික හිතේ යෙදෙන දෙයක් හැටියට නීවරණ පහක් ගැන කතා කළා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ටික එතනදී අපි කතා කළේ නැහැ. අවිද්‍යා නීවරණේ කියන එක, අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් සන්ධාවතං සංසාරතං අමංචේව තුම්හා කංච කියන තැන්වලදී වගේ මේ අවිද්‍යා නීවරණානම් කියනකොට අවිද්‍යා නීවරණයක් හැටියට අවිද්‍යාවත් පෙන්වනවා. අපි ඒක කතා කළේ නැහැ. මොකද ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ පංච නීවරණ ධර්මයන්. එතකොට මහම නීවරණේ ලොකුම නීවරණේ නමුත් අවිද්‍යාව. ඒක තමයි පංච නීවරණ වලටත් මූලිකත්වයේ සපයන මේ මූල ක්ලේශ භාවයෙන් පෙනී සිටින නීවරණේ වෙන්නේ. එතකොට පරාමාස සහ පරාමත්ත ධර්ම ගැන අපි කතා කළා. සබ්බං රූපං පරාමත්තං, සියලුම රූපේ පරාමත්තයි. පරාමාස කියලා කියන්නේ හිතේ යෙදෙන තණ්හාව, තෘෂ්ණාව සහ නැතිනම් ditthiya, තණ්හා ditthi දෙක. එතකොට තණ්හා ditthi දෙක පරාමාසයි, රූපේ පරාමත්තයි. අපිට අද කෙලෙසයක් විදිහට හම්බෙනවා රූපේම පරාමාසයේදීලා රූපේ පරාමාස විදිහට කියලා. නැතිනම් කැමති වෙන රූපම ලෝකෙ තුල හම්බෙන විදිහට තියෙන මානසික මට්ටම නිසා අපිට ඒක දුරු කර ගන්න හදනකොට අපිට සීලබ්බත පරාමාසයේ නැතිනම් ඒ මට්ටම ඉක්මවන්න යනකොට සීල වෘතයන් වල එල්බෙන බව අපිට පරාමාශයක් විදිහට හම්බෙනවා කියන කාරණාවත් අපි සාකච්ඡා කළා. එතකොට අපිට ඒකෙදි පරාමත්ත සහ පරාමාශයන්ගේ කාරණාව කතා කරනකොට එතනදි විශේෂම දේ හැටියට තමයි අපි කතා කළේ මූලිකම පරාමාස ධර්මයේ වෙන්නේ තෘෂ්ණාව සහ ditthිය. තෘෂ්ණා ditthි දෙක පරාමාස වෙනකොට පරාමත්ත වුණ රූපේ පැත්තට යෙදිලා රූපයත් පරාමාස විදිහට හම්බෙන මානසික පසුබිමක් තුල තමයි අද අපි ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන මානසික පසුබිම තුල අපි යම් විමුක්තියක් සාක්ෂාත් කරගන්න යනකොට, එහෙම නැතිනම් දුක නැති කරගන්න ප්‍රතිපදාවකට යන්න හදනකොට අන්න එතනදි තමයි අපිට සීලබ්බත පරාමාසය යෙදෙන්නේ, සීල වෘතේ යෙදෙන්නේ. රූපය තියනවා කියන මානසික මට්ටම තුල ඉඳලම කෙනෙක් දුකෙන් මිදෙන්න පණවනවා නම් එයාට කියනවා සීලබ්බත පරාමාසයෙන් යුක්ත වුණ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියලා. මොකද එයා රූපයේ ඇති මානසික පසුබිමක් තුළම එයාගේ දර්ශනයත් දර්ශනයේ වඩලා ඉවර වෙනකොටත් පවතින නිසා. නැතිනම් සත්‍ය ඥානයත් කෘතඥානයත් රූපයේ ඇති මට්ටමක පවතින කම්. අපි කිව්වොත් සමාජය තුළ නිතරම අහන්න ලකින්න ලැබෙන දර්ශන ගැන අපි ටිකක් විමසලා බැලුවොත් අද තියෙන එක සංකල්පයක් අනිත්‍ය සහ අනිච්ච කියන සංකල්පය. අනිච්ච කියනකොට කැමැති නොවන අර්ථයෙන් නොයි අනිච්ච කියලා කියන්නේ. අනිත්‍ය කියලා කිව්වොත් ඒක වැරදි කියලා සමාජීය මතයක් සංකල්පයක් ඇති වෙමින් තියෙනවා. ඉතින් මේ වගේ කාරණාවක් තුළ ඇත්තටම තියෙන්නේ මේ සීලබ්බත පරාමාසය පිළිබඳව නොදන්නාකම. පරාමත්ත සහ සීලබ්බත පරාමාසය පිළිබඳව නොදන්නකම. මේ පරාමාසය අපි දකින්නේ රූපේ තියෙන දේ හැටියට. නැතිනම්
ආශ්වාදය කියන දේ නැතිනම් තණ්හාව යෙදෙන්න අවශ්‍ය කාරණාව කියන එක අපි දකින්නේ රූපෙන් එනවා කියන එක. රූපෙන් එන දේ කියලා දකින මානසික මට්ටමක් තියෙන නිසා අපි ඒ දේ තුල සැප සතුට හොයන්න යනවා නැතිනම් ඒ දේ තියෙනකොටම අපි සැප සතුට දුරු කරගන්න හදනවා. අපිට ඔය තෘෂ්ණා සහ දෘෂ්ටි කියන දෙකම පරාමාසයි. ඒකෙන් කිව්වේ නෑ තෘෂ්ණාව විතරක් පරාමාසයි කියලා. දිට්ඨියත් පරාමාසයි. දිට්ඨිය පරාමාසයි කියලා කියන තැනක තෘෂ්ණාව නැතත් යම් තැනකදී කෙනෙකුට උපේක්ෂාව තිබුණත් ඒ උපේක්ෂාව තියෙන කෙනාටත් ඒක පරාමාසයි. මොකද එයාට දිට්ඨි පරාමාසයෙන් පරාමර්ශණය කරන නිසා. එයාගේ දිට්ඨිය මොකද්ද? සැපසහගත රූපයේ සැප එන්නේ රූපෙන් කියන මානසික මට්ටම. දුක්සහගත රූපේ දුක එන්නේ රූපෙන් කියන එක. අද අපිට තියෙන මානසික මට්ටම වගේ අපි හිතන්නේ ඇලෙන්න සුදුසු රූපයේ ඇලෙන කම තියෙන්නේ රූපේ ලස්සන නිසා තමයි රූපේ ඇලෙන්නේ. ඒ වගේම රූපේ ගැටෙන්න පුළුවන් කම රූපේ තියෙන නිසායි අපි ඒක ගැටෙන්නේ. ඒ වගේම තමයි රූපේ ඇතිකල් එහෙම තමයි තියෙන රූපයේ අපි උපේක්ෂා සහගත වෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටමට කියනවා දිට්ටි පරාමාසය. ඔය තුන් තැනම පරාමර්ශණය කරලා තියෙනවා. මොකද්ද අපේ තියෙන දිට්ටිය? ඔය සැප ගෙනල්ලා දෙන බව, දුක ගෙනල්ලා දෙන බව, උපේක්ෂාව ගෙනල්ලා දෙන බව තිබුණේ කොහෙද? රූපයේ. අන්න ඒක නිසා තමයි ඒකේ දිට්ටි පරාමාසයෙන් පරාමර්ශණය කරනවා කියලා කිව්වේ. එතකොට ඔය දිට්ටි පරාමර්ශය සහ පරාමාසය සහ තෘෂ්ණා පරාමාසය දුරු කරගන්න කියලා කෙනෙක් උත්සාහවත් වෙනකොට, ප්‍රතිපදාව වඩනකොට, එයා දිට්ඨියට මූලික වෙච්චි පරාමාසයේ විදිහටම රූපය හම්බෙන මානසික මට්ටම එළියේ තියෙනකොට ඒ දර්ශනේ තියාගෙනම එයා හදනවා තෘෂ්ණාව සහ දිට්ඨිය නැති කරගන්න ක්‍රමයක් හොයන්න. ඒ ක්‍රමයක් හොයන්න කියලා එයා හදනකොට එයා ඒ ක්‍රමය හොයන්නේ රූපේ බාහිරව තියෙනකොට. තියෙනවා කියන සංකල්පය ඇති තැනක ඉඳලා මෙහි ඇති කරගන්න තණ්හාව නැති කරගන්න. මෙහි ඇති කරගන්න තණ්හාව නැති කරගන්න හදනකොට එයා තෘෂ්ණා පරාමාසය ඇති කරගනි. නමුත් දිට්ටි පරාමාසය නැති කරගන්නවා කියන එක එයාට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද දිට්ඨිය පරාමාසයක් විදිහට හැම වෙලාවකදීම රූපය බාහිර තියෙනවා කියලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ අනිත්‍ය වුණ රූපය නොදන්නා කම නිසා ඇති බවට ගත්ත අනිත්‍යයේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව එයාට එළඹ සිටිනවා. ඒ එළඹ සිටින කම නිසා එයාට කිසිම කලක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ දිට්ටි පරාමාසයෙන් මිදෙන්න. සීලබ්බත පරාමාසය එතකොට තමයි එයාගේ ජීවිතේ පරාමර්ශණය කරන්නේ. එතකොට සියලු රූපය ආශ්වාදයේ ඉෂ්ට කරන්නේ නැහැ. සියලුම රූපය ඒක නිසා තමයි අනිච්චයි කිව්වේ කියන එකෙන් අර්ථයක් අරගෙන කතා කළොත් එහෙම කවදාවත් අපිට දිට්ටි පරාමාසයෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ. අපිට නොසලකා හැරලා ඒ පිළිබඳ මෙනෙහි නොකර ඉඳලා අපිට තෘෂ්ණා පරාමාසය යටපත් කරන්න පුළුවන් වෙයි. හැබැයි ওই තෘෂ්ණාව කියන පරාමාසය දුරු කරාට රූපේ ඉතුරු නැතුව නැති වුණු තැනක එළියේ රූපය තියෙනවා කියලා ඇති බවට හම්බෙන ගතිය තියෙන නිසා ඕනම මොහොතක ඇති බවට ගත්ත රූපය ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්කම තියෙනවා, හේතුව තියෙනවා. එතකොට අන්න ඒ නිසා ඒකට කියනවා දිට්ටි පරාමාසය දුරු වෙලා නැහැ කියලා. අපිට පුළුවන් කමක් නැහැ දිට්ටි පරාමාසය ඔතනින් දුරු කරගන්න. දිට්ටි පරාමාසය දුරු වෙනවා නම් දිට්ටි පරාමාසය දුරු වෙන එකම තැන තමයි දර්ශනයකින්, දර්ශන කෘත්‍යයකින්, දිට්ටි සහගත කෙලෙස්සේ සිඳින දර්ශනයකින්. ඒ දිට්ටි සහගත කෙලෙස්සේ සිඳින දර්ශනය තමයි එයාට පරාමර්ථ ධර්මයක්, පරාමාස ධර්මයක් දෙකක් විදිහට පෙනෙනකම. තව විදිහකින් කියනවා නම් රූපයත් නාම ධර්මතා ටිකත් වෙන් වෙන තැන. නැතිනම් නාම රූප පරිච්ඡේදය කියලා කතා කරන තැන. එතකොට එයාට පේන්න ඕනේ අනාත්ම රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහෙ පරාමාස ඇති කරගන්නේ හැම වෙලාවකදීම රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කියන දර්ශනයක් එයාට ඇති වෙන්න ඕනේ.
ඒ දර්ශනය ඇති වෙනකොට එයාට මේ තෘෂ්ණාව හෝ දිට්ඨිය පවත්වන්න එළියේ ඇති බවට හම්බෙන රූපයක් හම්බෙන්නේ නැහැ. එයා රූපයේ ඉතුරු නැතුව නැති වුණු බව සාක්ෂාත් කරන නිසා. ඒකෙන් කියන්නේ එළියේ මොකක්වත් නැහැ කියලා නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මේ රූප ටික මේ හේතු ටික ඇතිකල්හි රූපය ඇති බවට ගිහිල්ලා ඒ මොහොතේම හේතු ටික නිරුද්ධ වෙනකොටම රූපය නිරුද්ධ වෙන බවට ගිහිල්ලා. එතකොට පෙර නොතිබීම හටගෙන අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. එතකොට මෙන්න මේ විදිහේ දර්ශනයක් ඇතිවීම තුළ එයාට තෘෂ්ණාව සහ දිට්ටි කියන පරාමාසයන්ගෙන් දිට්ටි පරාමාසයේ දුරු වෙලා. එතකොට එයා සීලබ්බත පරාමාසයට නොවැටෙන මට්ටමකටපත් වෙලා. හැබැයි තෘෂ්ණාව කියන පරාමාසය සමුච්ඡේද වශයෙන්ම ඔහුට දුරු වෙලා නැහැ. මොකද තාමත් නාම ධර්මතා ටික පැත්තට තෘෂ්ණාව යොමු වෙන්න පුළුවන්කම ඔහුට තියෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට දිට්ඨි සහගත කෙලෙස්සේ ඔහුට දුරු වෙන මට්ටමට තමයි මේ පරාමාසයන්ගෙන් දිට්ඨි පරාමාසයේ දුරු වෙන මට්ටමට අපි කියනවා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. එමත් නැතිනම් මේ රූපේ යථාර්ථයේ යම් මොහොතකට අවබෝධ කරගන්න මට්ටමකට. එතකොට දැන් දකින්න ඒක අවබෝධ කරගත්තේ පරාමට්ඨ ධර්මයේ සහ පරාමාස ධර්මයේ ගැන අවබෝධ කර ගැනීම තුල මිසක වෙනත් තැනකින් නෙවෙයි කියන කාරණාව. ඊට පස්සේ අද දවසේදී අපිට තියෙන මාතෘකාව තමයි සබ්බං රූපං උපාදානීයං. සියලුම රූපය උපාදානීයං උපාදාන කියලා ධර්මතාවයක් තියෙන උපාදානීය කියලා ධර්මතාවයක් තියෙනවා. සියලුම රූපය උපාදානයට හිත ධර්මයක් සබ්බං රූපං උපාදානීය. එතකොට උපාදානය කියලා කියනකොට උපාදානය බෙදනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා උපාදාන වලට බෙදනවා. එතකොට අපි කාමයේ ගැන කතා කළා කලින් ditthi ගැනත් කතා කළා සීලබ්බතේ ගැනත් කතා කළා. මෙතනදී තවදුරටත් උපාදාන ධර්මතාව ටික විස්තර කරනවා. එතකොට උපාදාන විස්තර කරන තැනදී චත්තාරි උපාදානානි සතර උපාදානයක් තියෙනවා. අපි මතක් කළ විදිහට කාම, දිට්ඨි, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. එතකොට කතමං තත්ත කතමං කාම උපාදානං, මොකද්ද කාම උපාදානය කියලා කිව්වේ? යෝ කාමේසු කාමච්ඡන්දෝ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාමපරිලාහෝ කාමමුච්ඡා කාමජ්ජෝසානං ඉදං උච්චති කාමඋපාදානං. කාම කාමච්ඡන්දේ කාමරාගේ කාමනන්දි කාමතණ්හාව කාමස්නේහය මෙන්න මේ වගේ කාරණාවලට කියනවා මේ කාම උපාදානය කියලා. එතකොට කාම උපාදානය කියලා කියන්නේ කැමති වෙන ආකාරය. එතකොට උපාදාන කියන දේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම කැමති වෙන විදිහට දැඩිව ගන්න කම. තමාගේයි ගන්න කම. එතකොට මේ උපාදානය කියන එක කාම වශයෙන් කෙනෙක් උපාදාන කරනවා. ඒ වගේම දික්ටි වශයෙන් කෙනෙක් උපාදාන කරනවා. සීලබ්බත වශයෙන් කෙනෙක් උපාදාන කරනවා. අත්තවාද වශයෙන් කෙනෙක් උපාදාන කරනවා. මෙන්න මේ ආකාර කීපයටම කෙනෙක් උපාදාන කරනවා. එතකොට මේ උපාදානය අද අපේ මට්ටමේදී පතිත කරලා තියෙන්නේ අපි රූපය ඇති තැනකමයි, රූපය ඇති මට්ටමකමයි. ඇයි මේ විදිහට අපි හැම වෙලාවකදීම රූපය මූලික කරගෙන මේ කතා කරන්නේ? කාම ධාතුවේ සත්වයෝ කාම ලෝකේ කාම භූමියේ සත්වයෝ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නවමයි ඉන්නේ. අද අපේ මානසික මට්ටම තියෙන්නේ රූපය අනුව ගියපු මට්ටමක. රූපය අනුවයි අපි ජීවත් වෙන්නේ. අපි හැම මොහොතකම හිතන්නේ, හැම මොහොතකම කල්පනා කරන්නේ රූපය අනුව. එතකොට අපි රූපය අනුව කල්පනා කරන නිසා, රූපය අනුව මෙනෙහි කරන නිසා අපිට යම් උපාදාන ටිකක් තියෙනවා නම් උපාදාන සියල්ලක්ම පවතින්නේ රූපය අනුව ගියපු මට්ටමක. එහෙම නැත්නම්
එකෙන් කියන්නේ නැහැ රූපය අනුව විතරමයි උපාදානෙ යෙදෙන්නේ කියලා. කෙනෙකුට නාම ධර්මතා ටික විතරක් උපාදාන වෙන්නත් පුළුවන්. නමුත් නාම ධර්මතා ටික විතරක් උපාදාන වෙනවා කියන තැනක අද අපිට තියෙන කෙලෙසේ තමයි අපිට උපාදානෙ වෙන්නේ රූපේ පැත්තට පතිත වෙලා. රූපය ඇති බවට ගන්න කමත් එක්ක. ඒක නිසා තමයි අපිට මේ උපාදාන සහ උපාදානීය ධර්මතා ටික වෙන් කරලා පෙන්වන්නේ. එතකොට කාම ඡන්දය කියනකොට කාම ඡන්දය කියන එක අපි කතා කළා මුලින්. කාමයන්ට ඇති කැමැත්ත කියන අර්ථයෙන් කාම ඡන්දේ ඡන්ද කියනවා කැමැත්තට, කාම කියනවා ඇලෙන ගතියට. එතකොට මේ ඇලීමට කැමති වෙන අර්ථයෙන් රූපේ ගන්න නිසා කාම ඡන්දයට කියලා කියනවා. එතකොට ඒ කාමයෙන්ම උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගත්ත නිසා කාම උපාදානය කියලා කියනවා. එතකොට කාම උපාදානය අද අපේ මට්ටමේදී හැම වෙලාවකදීම කලින් දේශනාවේදී අපි කතා කළා වගේ රූපය ඇති බවට ගත්ත මානසික මට්ටමක් තුල අපිට ඇති වෙලා තියෙන්නේ. අපි කාමයේ ලක්ෂණ ටික දකින්නේ බාහිර රූපේ පැත්තෙන්. රූපේ තියෙන දේ හැටියට අපි කැමති වෙන රූපය අද අපේ මට්ටමින් අපි හිතන්නේ ඒ රූපේ ලස්සන නිසායි අපි කැමති කියලා. හොඳ ලස්සන එළියේ තියෙන රූපයක් ගත්තොත් ස්ත්‍රී රූපයක් හෝ වේවා පුරුෂ රූපයක් හෝ වේවා අපි හිතනවා ඒ රූපේ ලස්සන නිසා තමයි අපි කැමති කියලා. එතකොට ඒ රූපේ දිහාම බැලුවොත් ත්‍රිසංගත සතෙක් බැලුවොත් එයාටත් ඒ වගේම දෙවියෙක් දැක්කොත් දෙවියටත් දැන් මේ තුන් දෙනාටම මේ රූපය තුන් ආකාරයක චේතනාවක් ඇති කරන්න හේතු වෙලා තියෙනවා. නමුත් විෂය පැත්තෙන් ගත්තොත් එකම තැනක එකම ආකාරයකට ඇස් සමුවට ආපු රූපය ගැන කෙනකෙනා දක්වපු ප්‍රතිචාර වෙනස් වෙනවා. එතකොට තිරිසංගත සතෙක් බයක් උපදව ගන්න තැනකදී අපි කැමැත්තක් උපදවගෙන ඒ වගේම දෙවියෙකුට පිළිකුලක් උපදවගෙන දැන් මෙන්න මේ තුන් දෙනාගේ ප්‍රතිචාරයේ තුනක් උනේ මේ තුනෙන් කාගේ කවුරු දක්වපු කාගේ චේතනා මට්ටමද රූපේ පැත්තේ ඉඳලා ආපු ටික මේ තුන් දෙනාගෙන් කවුරු දක්වපු ප්‍රතිචාරයේද කවුරු දක්වපු මානසික මට්ටමද රූපේ පැත්තේ ඉඳලා ආවේ රූපේ පැත්තෙන් කාගේවත් මානසික මට්ටමකට ප්‍රතිචාර දක්වන දෙයක් ආවේ නැහැ. හැම වෙලාවකදීම ඇහැටනම් කෙනකෙනාගේ ඇහි මට්ටමට රූපය ඇහැට පතිත වුණා වර්ණ සටහනක් විදිහට. මේ පතිත වුණ තැනක ඇහැ දන්නේ නැහැ මේ කැමති දෙයක් කියලා. ආලෝකයේ වර්ණ සටහන දන්නේ නැහැ මේක කැමති දෙයක් කියලා. මේ දෙකම නොදන්න තැනකදී කෙනකෙනාගේ හිතෙන් ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගත්තා. ඒ කෙනකෙනාගේ හිතෙන් ඇති කරගත්ත ඒ කැමැත්ත අපි දැක්කා රූපයේ හැටියට. එතන තමයි අපිට වැරදිච්ච තැන. අපි දැක්කේ ස්ත්‍රී රූපය පුරුෂ රූපය ලස්සනයි ඒ රූපයේ ලස්සන නිසායි රූපෙට කැමති කියලා. නමුත් ඇත්තටම ඒ රූපයේ ලස්සන බව ඒ රූපයේ කැමති රජනීය රූපයක් හැටියට අපි දැක්කේ අපේ මානසික පැත්තෙන්. ඒක කැමති විදිහටයි අපි රැස් කරගෙන හිටියේ. ඒක කවදාවත් රූපෙන් ආවේ නැහැ. නමුත් අද අපේ මට්ටමට අපිට පේන දේ තමයි ඇත්තටම ඒ රූපේ ලස්සන නිසාමයි මට ලස්සන කියලා හිතුනේ. ඒ ලස්සන නිසාමයි ලස්සනයි කියලා හිතෙන්නේ කියලා හිතෙන මනසට තමයි උපාදාන සහිත මනස කියලා කිව්වේ. එයාට කාම උපාදානේ යෙදිලා. කාම උපාදානේ එයාට නිකම්ම නෙමෙයි යෙදිලා තියෙන්නේ. කාම උපාදානේ යෙදිලා තියෙන්නේ කොහෙද? රූපයේ යෙදිලා. එයාට කාම උපාදානේ හම්බෙන්නේ රූපයේ යෙදිලා අද කැමති රූපයක් විදිහට හම්බෙන්නේ. එතකොට එයාට උපාදානයේ හිතේ ඇති කරගත්ත ටික රූපය කියන එක ඉතුරු නැතුව වැය වුණ ධර්මතාවයක්. නමුත් හිතෙන් ඔසෝල දෙනවා කැමති රූපයක්. අර කලින් මතක් කළා වගේ කේක් කෑල්ල වැහෙන්න අයිසින් ටිකක් ගාලා අයිසින් කේක් කනවා වගේ හැම මොහොතකම අපි කැමති රූපය හදාගෙන විඳිනවා.
එතකොට රූපෙන් කැමැත්ත ආවේ නැහැ. කැමැත්ත කෙන කෙනා කැමැති වෙන මානසික මට්ටම. ඒකයි එකම රූපයේ දකිනකොට කෙන කෙනාගේ චන්ද රාගේ නානත්වයක් කියදෙන්නේ. එතකොට දැන් අපිට ඔය තුල ඇති කරගන්න වෙන වටිනා දර්ශනයක් උපාදානය කියලා කියනකොට, උපාදානය අපි හැම මොහොතකම අපේ මනස තුල ඇති කරගන්න දේ. ඒක දකින්න එපා රූපේ පැත්තෙන්. ඒ රූපේට නම් කරනවා උපාදානීය කියලා. උපාදානය ඇති කරගන්න හිත දෙයක් වුණා. ඒ උපාදානය ඇති කරගන්න හිත උනේ රූපය අපි ළඟ උපාදානයේ තිබුණ නිසා. අපිට උපාදානයේ මේ පැත්තේ තියෙනකොට රූපය ඇති බවට ගන්නව නම් ගන්න හිතම අපි උපාදානයේ යොදලම ගන්නවා උපාදාන සහිත රූපයක් විදිහට. එතකොට උපාදානයේ අපි කතා කළා කීප විදිහකට යෙදෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. එතකොට කාම උපාදානයේ කියන එක තුල අපි කැමති දේවල් ලෝකේ හම්බෙන කාරණාව. එතකොට ඒකෙම තියෙනවා අපිට දිට්ඨි උපාදානය. දිට්ඨි උපාදානයේ තමයි නත්ති දින්නම් නත්ති ඉත්තම් නත්ති හුතන් නත්ති සුකට දුක්කට කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා. මේ විදිහට ඇති වෙන දිට්ඨිය පැත්තෙන් ඇති වෙන දේවල් ටිකක්. එතකොට මේ දිට්ඨි ගහනං, දිට්ඨි කාන්තාරෝ, දිට්ඨි විසෝකායිකං, දිට්ඨි විපන්දිතං, දිට්ඨි සංයෝජනං, එතකොට ගාහෝ පතිත්තාහෝ මේ විදිහට ඇති වෙනවා නම් ටිකක්. ඒ වගේම තව සීලබ්බත උපාදානං, අත්වාද උපාදානං, සබ්බා මිච්ඡා දිට්ඨි දිට්ඨි උපාදානං. සීලබ්බත උපාදානයත් අත්වාද උපාදානයත් මේ දෙකම ඇති කරලා දෙකම ඇතුළත් කරලා පෙන්නනවා උපාදානය විදිහට සීලබ්බතයත් අත්වාදය දිට්ඨි උපාදානයටමත් ඇතුළත් කරලා පෙන්නනවා. එතකොට මේ දිට්ඨි උපාදානය කියන එක බොහොම රළු මට්ටමේම තියෙන දෙයක්. හැම වෙලාවකදීම අද අපිට තියෙන්නේ කාම උපාදානය තුලත් දිට්ඨි උපාදානය පවතිනවා. ඒ වගේම දිට්ඨි උපාදානය තුලත් දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය තුලත් දිට්ඨි උපාදානය, අත්වාද උපාදාන තුලත් දිට්ඨි උපාදානය. ඇයි අපි ඒ දර්ශනයම උපාදාන කරගෙන ඉන්නවා? කාම උපාදානයේ තුලත් දිට්ඨි උපාදානයේ යෙදෙනවා. කාම උපාදානයේ තුල කොහොමද අපිට දිට්ඨි උපාදානයේ තියෙන්නේ? අපි රූපයම දර්ශනයක් විදිහට, රූපයේම කැමැත්ත යෙදෙන දෙයක් හැටියට අපේ දිට්ඨිය තියෙනකොට, අද කාම උපාදානයේ යෙදෙන හැම තැනකම දිට්ඨි උපාදානයේ යෙදිලා තියෙනවා. එතකොට අනිකුත් කාමයේ විතරක් නෙමෙයි, ద్వේෂය සහ උපේක්ෂාව කියන තැන් දෙකත් මේ දිට්ඨි උපාදානයෙන් නියෝජනය කරනවා. ద్వේෂය සහ මෝහය කියන එක, උපේක්ෂාව කියන එක දිට්ඨි උපාදානයෙන් නියෝජනය කරනවා. ඒ දිට්ඨි උපාදානයේ මූලිකම ලක්ෂණය තමයි රූපයේ අනිත්‍ය නොදන්නාකම, රූපයේ යථාභූත ලක්ෂණේ නොපෙන්නනකම. එතකොට රූපේ යථාභූත ලක්ෂණේ නොපෙන්නන කම තමයි අපිට අද අපේ සාමාන්‍ය මානසික මට්ටම තුලම පවතින්නේ. ජීවිතය තුලින් දැක්කොත් අපිට මේ මොහොතේදී මේ පොත දකින්න පුළුවන්. අද අපි දකින්නෙම පොත වෙලා තියෙනවා. එතකොට මේ පොත දකින්නවා සහ දකින්නෙම පොතයි කියන මේ කාරණාව තුල අපිට S2ට පේන්නෙම පොත වෙලා. ඒ වුණාට අපිට පේන්නේ නෑ මේ දෙක තුල දිත්තේ දිට්ටමත්තන් සහ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන මේ ධර්මතාවය පේන්නේ නෑ. අපි පොතට කැමති, පොතට අකමැති සහ කැමතිත් නොවන අකමැතිත් නොවන පොතක් ගැන ලෝකේ ඕන තරම් කතා කරන්න පුළුවන්කම තියෙනවා. තියෙන පොතට කැමති වෙන්න පුළුවන්, තියෙන පොතට අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ පොතට කැමතිත් නොවි අකමැතිත් නොවි අපිට මේ පොත ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ මානසික මට්ටම, පොතට කැමති, පොතට අකමැති, පොතට කැමතිත් නැහැ අකමැතිත් නැහැ කියන උපේක්ෂා සහගත බව,
මේ ලක්ෂණ තුනටම පොදු එක ධර්මතාවයක් තියෙනවා. ඒ පොදු ධර්මතාවය තමයි එළියේ පොතක් තියෙනවා කියන මට්ටම. ඒක අපිට අපේ ජීවිතේම වෙලා අද බැසගෙනම හම්බෙන එළියේ පොතක් තියෙනවා කියලා තියෙන පොත ඇති බවට හම්බෙන ලක්ෂණය. අන්න ඒ පොත එළියේ තියෙනවා කියලා ඇති කරගත්ත අන්න ඒ ලක්ෂණය තමයි අද අපිට ඇති කරගත්ත ditthi upadane. අපේ දර්ශනයේම ditthi විදිහටම අපිට උපාදානේ ගත්ත ditthiyak විදිහටම. එතකොට අපිට මේකේ යථාබෝධයේ සිද්ධ වෙලා නැහැ එක පුංචි මොහතකටවත්. ඒකයි ditthi upadane තියෙන ලක්ෂණය. අපි හැම වෙලාවකදීම දකින්නේ හිතේ තියෙන ගති ටික රූපෙ පැත්තට දාලා. එතකොට මේ ditthi upadane හැම මොහතකදීම ජීවිතේ ආත්ම සංකල්පය ඇති කරලා තියෙනවා. ditthi upadane ආත්ම සංකල්පය ඇති කරලා තියෙනවා. පුද්ගල සංකල්පය. එතකොට මේ තුල බොහොම සියුම් කාරණාවක් තියෙනවා අපිට දකින්න නැතිනම් උපාදානයේ පිළිබඳව අපි නිතර අහන්න දකින්න ලැබෙනවා. පංච උපාදානස්කන්ධය කියනකොටත් උපාදානස්කන්ධය ගැන අපිට අහන්න තියෙන්නේ. එතකොට එතනත් උපාදානයේ යෙදෙන ස්කන්ධ ටික ගැන. එතකොට පංච උපාදානස්කන්ධය කියනකොට එතනත් උපාදාන විදිහට ගන්නෙ මේ කියන සතර උපාදානෙම තමයි. එතකොට සතර උපාදානයේම ditthi උපාදානයෙන් ගත්තොත් මේ ditthi උපාදානයේ මට්ටම තමයි රළුම මට්ටම ඕලාරිකම මට්ටම. නැතිනම් ආත්ම භාවයක් අරගෙන යන මට්ටම තමයි මේ ditthi උපාදානය. ආත්ම භාවයක් අරගෙන යන මට්ටම කියලා කිව්වේ මේ ditthi උපාදානෙ තියෙන්නේ අපිට පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කියලා සාමාන්‍යයෙන් ඇතිවෙන අස්මිමානය හෝ ඒ වගේ ලක්ෂණයක් නෙමෙයි මෙතන ditthiye කියන තැන තියෙන්නේ. එක දිගටම නොසිඳී පවත්නා ආත්ම ditthiyක් තියෙනවා කියන දේ. ඒක අපිට මේ අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ එක විදිහටම තියෙන ආත්මයක් තියෙනවා කියන එක. අපිට යම් දර්ශනයක් තියෙනවා මේ රූපය ඇතුලේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. සජීවි රූපයක් ගත්තොත් අපිට ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ලේසියි. අපි ගත්තොත් පුද්ගලයෙක් එළියේ ඉන්නවා කියලා අපිට අම්මා කියලා සිහිපත් වෙන ගතිය තමයි හැම වෙලාවකදීම සක්කාය කියන මට්ටම නැතිනම් තමන්ගේ හිතේ පංච උපාදානස්කන්ධය යෙදෙන මට්ටම වෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ditthi උපාදානයේ යෙදෙන මට්ටම තමයි සක්කාය ditthi යෙදෙන මට්ටම වෙන්නේ. අම්මා කියලා එහෙ දැක්ක රූපය ගැන හිතේ අම්මා කියලා හිතෙන මට්ටම සක්කාය මට්ටම. එතකොට ඒ අම්මා වුණ පුද්ගලයෙක් එක දිගට ජීවත් වෙන ආත්මයක් කෙනෙක් ඒ රූපය ඇතුලේ තියෙනවා නැතිනම් රූපවන් රූපේම ආත්මයක් කොට දකිනවා වගේ සංකල්පනාවක් අපිට තියෙනවා. ඒ පේන රූපෙමයි අම්මා. ඒ රූපය ඇතුලේ අම්මා ජීවත් වෙන්නේ. නැතිනම් ඒ අම්මම තමයි මේ විදිහට රූපවත් වෙලා පේන්නේ. මේ විදිහට අපිට හිතෙන ditthiyක් තියෙනවා නම් ඒ ditthiyට කියනවා හැම වෙලාවෙදීම සක්කාය ditthiy. රූපය ආත්මවත් කොට දකිනවා. නැතිනම් ආත්මවත් වූ රූපය හෝ දකිනවා. ආ රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා හෝ ආත්මයත් ඇතුලේ රූපය තියෙනවා කියලා හරි අපි දකින මානසික මට්ටම තමයි අපිට සක්කාය ditthiy හදලා දෙන මට්ටම. ඒක ditthi සහගත කෙලෙසේ. අම්මා කියලා සිහිපත් වෙන ගතිය එළියේ රූපය ඇහැට ගැටුනහම අම්මා කියලා හිතේ සිහිපත් වෙන ගතියට කියනවා සක්කාය කියලා. ඒ සක්කාය ආරම්භය ආත්මයක් කෙනෙක් බාහිර ඉන්නවා කියලා හිතන කමට කියනවා සක්කාය ditthiy කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ ditthi උපාදානයේ තමයි රළුම කියලා කිව්වේ ඒ හේතුව නිසා හැම වෙලාවකදීම උපාදානස්කන්ධේම නැවතු උපාදාන කරනවා ditthi වශයෙන්ුත් ඒ ආත්මය ගැනම අපි නැවත ditthi වශයෙන්ුත් උපාදාන කරනවා. එතකොට ඒ ditthi උපාදානය බොහොම රළු මට්ටමක්. හැම අකුසලයක් ඇති තැනකම ditthi උපාදානයේ අනිවාර්යයෙන්ම යෙදෙනවම තමයි. එතකොට ඒ ditthi උපාදානයේ තුල අපි කරන දේ විපාක නැහැ. කුසලයේ අකුසලයේ විපාක නැහැ. අපි ලෝකේ
ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නෑ, සත්‍ය අවබෝධ කරගත්ත තමන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන සත්‍ය අවබෝධ කරගත් අය නෑ. නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තා නෑ. නත්ති සුඛද දුක්ඛද කම්මා නම් පලං විපාකෝ, හොඳ දේ නරක දේ විපාක නෑ. නත්ති අයං ලෝකෝ මෙලොව නෑ. නත්ති පරලෝකෝ පරලොව නැහැ. මේ විදිහට ඇති කරගත්ත නියත මිච්ඡා දිට්ඨියක් තියෙනවා නම් දසවස්තුක මේ ඔක්කොම ඇති කරගන්නේ මේ රූපය ඇති තැනක තියෙන වැරදි දිට්ඨියක්. එතකොට මේ වැරදි දිට්ඨිය ගැන කතා කරනකොට අද ලෝකයේ පැත්තෙන් ගත්තත් ඔන්න ඔය කාරණාව අවබෝධ නොකරගත්ත බවක් සමහර වෙලාවට අපිට දකින්න තියෙනවා. ධර්මයේ කතා කරන, ධර්මයේ ගවේෂණය කරන, ධර්මයේ හොයන්න යන පිරිස අතර පවා සමහර විට ධර්මය ආදානග්‍රාහීව ගන්නකොට, එහෙමත් නැතිනම් අලගද්දූපම පරියායෙන් ධර්මයේ ගන්න යනකොට අපිට සමහර චරිත ලෝකෙ තුල හම්බෙනවා මේ දිට්ටි සහගත බව මේ විදිහට බැස ගන්න. අපි ගත්තොත් මක්ඛලි ගෝසාල ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ කාලෙදී එක දර්ශනයක්. එයා කිව්වා මේ ලෝකෙ හැම දෙයක්ම සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ. ඒ සතර මහා ධාතු වලින් හැදුණු රූපයක පිහියක් ගත්තොත් පිහියේ තියෙන සතර මහා ධාතු. එතකොට කෙනෙකුට අණිනවා කියලා කෙනෙක් ඇත්තේ නැහැ. සතර මහා ධාතුවක් ඇතුළෙන් සතර මහා ධාතුවක් ගියා. ලෝකෙ මේ කෙළවරේ ඉඳලා එහා කෙළවරට එකටම මස් ගොඩක් බවට පත් කරගෙන ගියොත් එයාට කර්ම කරන්නෙක් නැහැ, කර්මයේ රැස් කරන්නෙක් නැහැ. තියෙන සතර මහා ධාතුවක් විතරයි, සතර මහා ධාතු පැවැත්ම. එතකොට මේ කර්මය සිද්ධ කරන කෙනෙක් නැහැ. තියෙන්නේ මේ වගේ ධර්මතාවයක්, අනාත්ම ධර්මතාවයක් කියලා වාදයක් එයා ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ බොහෝ කොටම ගරහපු දර්ශනයක් ඒක. මම හිතන්නේ අනිත් සත්ශාස්ත්‍රවරුන්ගෙන් අනිත් දර්ශන ගැන කතා කළාට වැඩිය විවෘතවම කතා කරපු දර්ශනය තමයි ඇතම් තැනකදී දේශනා කරනවා. මක්කලි ගෝසාල කියන්නේ හරියට මාළු අල්ලන කෙමනක් වගේ කියලා. සත්‍ය දෘෂ්ටි ඇතුළට පිවිසෙනවා පේනවා, එළියට එනවා පේන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේ වගේ දර්ශන අද කාලෙත් අපිට නැතුව නෙමෙයි දකින්න තියෙනවා. සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශුන්‍යත ධර්මය, අනාත්ම ධර්මයේම සංකල්ප අරගෙන කෙනෙක් ලෞකිකත්වයේ සහ ලෝකෝත්තර බව පටලෝගෙන ලෞකික මානසික මට්ටම තුළට ලෝකෝත්තර ධර්මයේ ඔබන්න හදනවා. කෙනෙක් කතා කරනවා කුසල් කළා වැඩක් නැහැ. කුසල් කරා කියලා මොනව කරන්නද? ඒක සසර පැවැත්මට උපකාර වෙන දෙයක් විතරයි. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ අපිට කුසල් කර කර ඉන්න කියලා. අපිට කිව්වේ නිවන් දකින්න කියලා. මෙන්න මේ විදිහට නොඑක් සංකල්පනා, නොඑක් අදහස් අද ලෝකේ සමහර වෙලාවට සමාජගත වෙලා තියෙනවා. සමහර වෙලාවට ධර්මයක් කතා කරන පිරිස අතර පවා මේ කුසලයේ බෙදා නොගන්නකම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොයි මොහොතකවත් ලෞකික කුසලය වර්ණනා නොකළ හිටියේ නැහැ. ලෞකික කුසලයේ තියෙන වැදගත්කම බුදුරජාණන් වහන්සේ දැක්කා. කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. එතකොට ලෞකික කුසලය කෙනකෙනාගේ ජීවිතවලට බොහොම උපකාරයි. පබ්බජිතස්සපි උපකාරාණි පුඤ්ඤානි, පැවිද්දට පවා උපකාර වෙන්නේ කුසලයේ කියන තැනින් බුදුරජාණන් වහන්සේ කුසලය පින වර්ණනා කළා. එතකොට අද ඇතැම් විට අපිට දකින්න තියෙන දෙයක් තමයි පින්කමක් කරනවා කිව්වහම, කුසලයක් කරනවා කිව්වහම ඇතැම් අය දෘෂ්ටියක් ඇති කරගන්නවා මේක නෙමේ කරන්න ඕනේ, මේ ස්කන්ධ ටිකක් ඇති තැනක මොන කුසලයක්ද කියලා. එතකොට ඒ කාරණාව තුළ තියෙන්නේ මොකක්ද? ඇත්තටම ditthi upādānaya. ඒ ditthi upādānaya ඇති කරගත්තේ කොතනදද? ඒ ඇත්තෝ දැකපු වැරදි දර්ශනයක්. දිට්ටි උපාදානය කියන තැන හැම වෙලාවකදීම දැක්කේ රූපේ පැත්තට උපාදානය දාලා. උපාදානයේ ගතිය දැක්කේ රූපේ පැත්තෙන්. උපාදානයේ ගතිය රූපේ පැත්තෙන් දැකපු නිසා ඒ ඇත්තෝ හිතුවා රූපේ පැත්තෙන් තමයි උපාදාන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් කෙනෙකුට කියනවා කුසලයක් කරන්න යනකොට කුසල් කරන්න එපා. ඔය දේ තුල රැස්වීමක් තියෙන්නේ. හැබැයි ඔය රැස් වෙන්න දෙයක් තියෙනවා කියන කමම තමයි උපාදානයට හේතුව කියන එක ඇත්තන්ට පේන්නේ නැහැ. නැතිනම් කුසලයක් නොකර ඉන්න දෙයක් තියෙනවා ඒගොල්ලන්ට. අපිට
දානයක් දෙන්න වස්තුවක් දාන වස්තුවක් තියෙනවා. ඒකත් උපාදානයක් තමයි. එතකොට ඒ දෙන්න දානේ තියෙන එකත් පංච උපාදානස්කන්ධයක් තුල තමයි අපිට හම්බෙන්නේ. දෙන්න දානයක් එළියේ රූපයක් තියෙනවා. තියෙන නිසා තමයි දෙන්නේ. ඒකත් උපාදාන. ඒ වගේම කෙනෙක් කියනවා ඕක ඔය මට්ටම කරන්න එපා. ඔයක සසරේ පැවැත්මට හේතු වෙන දෙයක්. එතකොට එයා කුසලයේ කරන්නේ නැහැ. කුසලයේ නොකර ඉන්නවා. හැබැයි දෙන්න දේ තියෙනවා. තියාගෙන ඒ තුල සසරේ පැවැත්ම සිද්ධ වෙනවා කියලා එයා නොදී ඉන්නවා. එතකොට දෙන්න දාන වස්තුවේ එළිය හම්බින කම නිසාම තමයි එයාට උපාදානය වෙලා තියෙන්නේ. උපාදානය තියාගෙන එයා කුසල හේතු ටික රැස් නොකර ඉන්නවා. ඒ තුලම එයා අකුසල හේතු ටික රැස් කරගන්නවා. මොකද එයා උපාදානය කියලා හිතුවේ හැම වෙලාවකදීම උපාදානයේ ලක්ෂණේ දැක්කේ බාහිර භෞතික වස්තුව පැත්තෙන්. ඒක නිසා කෙනෙක් ඔය වස්තුව පැත්තෙන් දකින දේ තුල වස්තුව පැත්තෙන්ම මේ පිරිසිදු බව සහ අපිරිසිදු බව පනවනවා. ඒක නිසා පින් කරන්න එපා. මේ පැත්තෙන් මේ ගැන හිත හිත හිටියාම ප්‍රමාණවත් කියලා දෙයක් පෙන්නවා. එතකොට ඒ විදිහට ගියා කියලා අපිට කවදාවත් නිදෙන්න පුළුවන් කමක් හම්බෙලා නැහැ. ඇයි? පින් නොකර ඉන්න කෙනා හම්බෙන නිසා. පව් නොකර ඉන්න කෙනත් පින් නොකර ඉන්න කෙනත් දෙන්නම එකම මට්ටමින් හම්බෙන මට්ටමක්. ඒ වගේම අකුසල් කරන කෙනත් හැම වෙලාවකදීම නොකරන කෙනත් දෙන්නම ඉන්නේ එකම මානසික මට්ටමක් තුළ. ඒ මට්ටම තමයි මේ දිට්ටි සහගත මට්ටම දෙන්නගෙම තියෙන එකම තැනක. රූපය ඇති බවට ගත්ත කම. එතකොට ඒ රූපය ඇති බවට ගත්ත කම තුළ දෙන්නගෙම එකම නම් තියෙන්නේ ඒ දෙන්නගෙම සසර පැවැත්ම කියන එක එකම විදිහට වෙලා තියෙනවා. ඒකෙදි වෙනස තියෙන්නේ කෙනෙක් කුසල හේතු රැස් කරගෙන තියෙනවා, කෙනෙක් අකුසල හේතු රැස් කරගෙන තියෙනවා. එතකොට විපාක නානත්වයක් තියෙනවා. විපාක නානත්ය යනු කුසල හේතු ටිකට කුසල විපාකයක්, අකුසල හේතු ටිකට අකුසල විපාකයක්. ඒක තමයි උපාදාන වශයෙන් ගත්තහම ලෝකේ තියෙන සැබෑ ස්වභාවය. එතකොට එතන උපාදානයේ උනේ දැඩිවම දිට්ටි උපාදානය. දිට්ටි උපාදානය තුළ ඒ දෙන්නගෙම තිබුණු දිට්ටිය සමානයි. මොකද්ද දිට්ටිය? වරදවාගත්ත දිට්ටිය උනේ හැම මොහොතකම අත්තවාද උපාදානය සහ සීලබ්බත උපාදානය කියන උපාදාන දෙක වරදවාගත්ත බවමයි දිට්ටි උපාදානයේ වැඩිපුරම මේ ක්‍රියාව සිද්ධ කළේ. එතකොට මේ දිට්ටි උපාදානයේ තුල ඒ ඇති කරපු ආත්ම සංකල්පයක්, ආත්ම දිට්ටියක්, පවතින ආත්මයක් තියනවා කියලා දෙයක්, ඒ හැමදේම අපිට ගෙනල්ලා දීපු සංකල්පයක් වුණා. ඒ සංකල්පේ අපි පැවැත්තුවේ හැම මොහොතකම රූපය තියෙනවා කියන මානසික මට්ටමක් එක. ඒ රූපය තියෙනවා කියන මානසික මට්ටමක් එක පවත්වන නිසා අපිට ඒ මනසට කිව්වා උපාදාන සහිත මනස කියලා. හැබැයි ඒ උපාදාන සහිත මනස ඇති වෙනකොටත් අනාත්ම රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. එතකොට නිරුද්ධ වෙච්ච රූපය මේ උපාදාන සහිත කෙනාට උපාදාන ඇති කරගන්න හේතු වුණා. ඒක නිසා නිරුද්ධ වෙච්ච රූපයට නම් කළා උපාදානීයයි. උපාදානීය රූපය ආරම්භය කෙනකෙනා උපාදානයේ තම තමන් තුල හදාගෙන තියෙනවා. එතකොට ඊළඟ උපාදානය සීලබ්බත උපාදානය. මේ සාසයෙන් බාහිරව කෙනෙක් සීලේන සුද්ධිවත් සුද්ධිවතේන සුද්ධි සීලබ්බතේන සුද්ධීති යා ඒව රූපා දිට්ටි දිට්ටි ගතං. මේ ශාසනයෙන් බාහිර කෙනෙක් සීලයෙන් පිරිසිදු වෙන්න පුළුවන් කියලා සීලයෙන් සුද්ධියක් පනවනවා නම් එයාට කියනවා සීලබ්බත උපාදානයෙන් උපාදාන වෙලා කියලා. එතකොට ඒ සීලබ්බත උපාදානයේ කෙනෙකුගේ යෙදෙන මට්ටම තමයි අපි කලින් කතා කළා වගේම අර කාම උපාදානයත් දිට්ටි උපාදානයත් දුරු කරගන්න යනකොට. කාම උපාදානය, ditthi උපාදානය දුරු කරන පැත්තට ගියපු ගමන් ඒ කෙනකෙනාගේ මානසික මට්ටම තියෙන්නේ කාමයේ සහ ditthiye ඇති උනේ රූපයේ පැත්තේ කියලා. රූපේටයි කැමති උනේ කියලා. එයා දැන් උපාදානය දුරු කරන්න නම් හදනවනම් රූපේ දුරු කරන පැත්තකට වැටෙනවනම්. එයා මේ ශාසනයේ ප්‍රතිපදාව තුල නෙමෙයි ඉන්නේ, බාහිර ශාසනයේ ප්‍රතිපදාවක් තුල. එතකොට එයා සීලබ්බත උපාදානයෙන් උපාදාන කරගෙන කියලා කියනවා. ඒ වගේම අත්වාද උපාදානය අශෘතව පෘතජ්ජනය අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ.
රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මවත් කොට දකිනවා. රූපවන්තං වා අත්තානං, රූපවත් වූ ආත්මයක් දකිනවා. අත්තනිවා රූපං, ආත්මයේ කෙරෙහි රූපේ පිහිටලා තියෙනවා කියලා දකිනවා. රූපස්මින් වා අත්තානං, රූපේ කෙරෙහි ආත්මය. එතකොට කාරණා හතරක් කිව්ව. රූපං අත්තතෝ සමනුපස්සති, රූපයම ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ රූපවන්තං වා අත්තානං, රූපය ආත්මවත්, ඒ වගේම රූපවත් වූ ආත්මය කියලා දකිනවා. ආත්මයේ කෙරෙහි රූපේ පිහිටියා, රූපේ කෙරෙහි ආත්මේ පිහිටියා. වේදනාවත් ওই විදිහටම, සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා පහ කෙරෙහිම ওই විදිහට ඇති වෙනකොට එයාට කියනවා විෂයාකාර විදිහටම මේ ධිට්ඨිය බැසගෙන තියෙනවා, මේ සක්කාය ධිට්ඨිය විෂයාකාරයකටම ඇති වුණා කියලා. එතකොට මොකද්ද එයාගේ ධිට්ඨිය උනේ? මේ අත්වාද උපාදානයෙන් උපාදාන වුණා. අත්වාද කියලා කිව්වේ ආත්මයක් තියෙනවා, ආත්මයක් එක දිගට තියෙනවා කියන සංකල්පය. එතකොට මේ අත්වාද උපාදානයේ ටිකක් අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න වෙන සිද්ධාන්තයක් අත්වාද උපාදානය. මොකද ගොඩක් වෙලාවට අපි ඇසුරු කරන්නේ අත්වාද උපාදානය, ආත්මයක් තියෙනවා කියන සංකල්පය එළියේ තියෙන ආත්මයක් ගැන තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. ඒ වුණාට ඇත්තටම ආත්මයක් තියෙනවා කියන සංකල්පය හැම වෙලාවකදීම බාහිර පැත්තට පතිත වෙනවට වඩා අපිට ආත්මවත් සංකල්පේ පවතිනවා තමන්ගේ පැත්තෙන්. දෙයාකාර ආත්ම සංකල්පයක් තියෙනවා. එකක් තමයි ආත්මවත් වූ රූප එළියේ තියෙනවා කියලා සජීවී රූප අපිට බාහිර භෞතික මට්ටමින් හම්බෙන කම. දෙවැනි එක තමයි ඒ හැමතැනකදීමත්, ඒ වගේම අජීවි රූප කියන තැනකදීවත් මෙහි ස්ථාවර වෙන, ස්ථිර වෙන, බැස ගන්න ආත්ම දිට්ඨිය. අපි හෙට දවසේදී මෙතනට ඇවිල්ලා මෙතනදී කිව්වොත් මේ ආසනේ මෙතෙන්ට ආවොත් හෙට තියෙනවා. එතකොට අපි කියනවා ඊයේ තිබුණු ආසනේ තාම තියෙනවා කියලා. එතකොට ඊයේ තිබුණු ආසනේ තාම තියෙනවා කියන එකෙන් අපි එකක් කියනවා. ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. එතකොට ආසනේ පැත්තේ, ආසනේ පැත්ත වගේම අපි උපාදාන කරපු අනිත් පැත්ත තමයි අපිට පේන්නේ. ආසනේ පැත්තයි අපි අල්ලලා තියෙන්නේ කියලා. නෑ, ආසනේ තුල අපි අල්ලලා තියෙන්නේ, උපාදාන කරගෙන තියෙන්නේ මේ පැත්තේ තමන් කරගත්ත ආත්මවාදයක්. එක දිගට ජීවත් වෙන පුද්ගලයෙක් ආත්මයක් ඉන්නවා. කොහෙද ඒ ආත්මය තියෙන්නේ? මේ තමන්ගේ පැත්තේ. ආත්ම දිට්ඨිය හැම වෙලාවකදීම අනිත් ආත්මවාදවලට වඩා ආත්මවාදයේ පිහිටා හිටින තැන තමයි ආධ්‍යාත්මික තමන්ගේ පැත්තේ ආත්ම තියෙනවා කියන සංකල්පය. අවුරුදු 10කට කලින් හම්බුන කෙනා අද අපිට හම්බුනොත් අපි කියනවා අවුරුදු 10කට පස්සේ දැක්කේ කියලා. ඒකෙන් අපි කියනවා අවුරුදු 10ක් මම ජීවත් වුණා කියලා. ඇයි? අවුරුදු 10කට කලින් ඉඳලා මේ වෙනකන් අරමුණු කෝටි ප්‍රකෝටි ගාණක් ගත්තා. ඒ අරමුණු කෝටි ප්‍රකෝටි ගානෙම අර කෙනා හම්බුන මොහොතේ හිටපු මම ආත්මය එක දිගටම තිබුණා. පොතත්, ඒ වගේම ගලත්, මේ පේන ගහකුත් කියන කාරණා තුන ගත්තොත් ඒ තුන ද්‍රව්‍ය තුනක් වෙන්න පුළුවන්. ද්‍රව්‍ය තුනක් වුණාට, පොතත් ගලත් ගහකුත් ද්‍රව්‍ය තුනක් වුණාට අපිට ওই ද්‍රව්‍ය තුන තුල පවත්වපු ඇති බවට ගත්ත නිත්‍ය කරපු ආත්ම දිට්ඨිය අත්වාද උපාදාන එකයි. අපිට පොත තියනවා කියන තැනදී ස්ථාවර උනේ පොත ඇති බවට ගෙනල්ලා දීපු මෙහි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. ආත්ම දිට්ඨිය විදිහින් ගත්තේ ওই ස්කන්ධ ටිකක්. අපිට පොත කියලා ස්කන්ධයක් වෙනම තිබුණේ නැහැ. සංඛාරයේ ලක්ෂණයම තමයි පොත උනේ. සංඛාරයේ ලක්ෂණයම පොත බවට පත් වෙනකොට අපිට සංඛාරය තුල පොත උපද්දනවා කියලා දකිනකොට සංඛාරය පොත හැටියට හම්බෙලා පොත සංඛාරය වෙලා. එතකොට අපිට නාම ධර්මතා ටිකෙනුයි පොත කියන ලක්ෂණය ඉපැද්දුවේ.
නාම ධර්මතා ටික හැබැයි අහේතුකෝ අප්‍රත්‍ය උපදුනේ නැහැ. ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වෙලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකමයි පොත කියන දැනුම මෙහි ඇති උනේ. ඇති වුණු ලක්ෂණ ටික අපි එළියෙන් දකිනවා. එතකොට දැන් අපිට පොත කියලා හම්බ වෙන තැනක තිබුණු යථාභූත ස්වභාවය තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා පහ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ධර්මතා පහක් තුල උපද්දපු මේ ධර්මතාවයෙන් තොරව තමන්ව වෙනම හම්බෙලා වෙනම ස්කන්ධකින් ගෙනල්ලා දීලා නැහැ. තමන් උනේත් මේ ස්කන්ධ පංචකයමයි. මේ ස්කන්ධ පංචකයම තමයි පොත උනේත්. එතකොට පොත විදිහට උපාදාන කරෙත් මේ ස්කන්ධ පංචකයමයි. ඒ වගේම අපි පොත තුල ජීවත් වෙන තමන් කියලා තමන් විදිහට අල්ලගත්තෙත් මේ උපාදාන ස්කන්ධ පංචකයමයි. එතකොට දැන් අපිට අත්වාද උපාදානය කියලා කියන්නේ හැම වෙලාවකදීම ඔය පොත දකින්න කෙනා මෙහි ඉන්නවා. ඔය කෙනාව ඉතුරු කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ. නැත්තම් පොත දැක්ක කෙනා එක නෙමෙයි. ඊට පස්සේ අපි පොත කියන සංඥාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ගල ඊට පස්සේ දකින්නකොටම අපිට හම්බෙන්නේ හිතින් ගෙනල්ලා දෙන සංඛාරයේ රැස් වෙන ගතිය තුල පොත දැකපු මම තමයි ගල දකින්නේ. එතකොට පොත දැකපු ආත්මේ තාම ඉන්නවා. යාම තමයි ගලක් දැකලා තියෙන්නේ. ඊට පස්සේ ගහ දකින්නකොට පොතයි ගලයි දැකපු කෙනාම තමයි ගහක් දැක්කේ. දැන් ආත්මවාදී ටිකෙන් ටික වැඩෙන බව තියෙනවා. අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට තමන් තමන්ට රැස් වෙන බව. මොහොතක් මොහොතක් ගානේ තමන් ලෝකෙ ස්ථිර කරලා තියෙනවා. බාහිර භෞතික ආත්මවාද කෙසේ වෙතත් තමන්ගේ එක දිගට තියෙන ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ මේ පැත්තේ රූපවත් වූ ආත්මයක් හෝ මේ රූපය ඇතුලේ තියෙන ආත්මයක් විදිහට හරි අපිට සංකල්පමේ වශයෙන් බැසගෙන තියෙනවා. අපිට එක අබ මල් රේණුවක් එළිය ඇති බවට හම්බුණා. ඇති බවට ගන්න කම තුල මෙහි ඇති කරගත් ආත්ම භාවය හැම විදිහකටම ඒ තුල බැසගෙන තියෙනවා. එතකොට ඒ ආත්ම භාව වශයෙන් බැස ගන්න එකට කිව්වා අත්වාද උපාදාන කියලා. ඒ අත්වාද උපාදානය අද අපිට ලොකු ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ අත්වාද උපාදානය තුළ තමයි මුළු ලෝකෙම අපිට ඇති බවට හම්බෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔය අත්වාද උපාදානේ දිට්ඨිය ඇතුලේ සංග්‍රහ කරලා පෙන්වන්නේ. ඒ අත්වාද උපාදානෙම දිට්ඨි උපාදානේද වෙනවා. දිට්ඨි උපාදානයේ තුලම අත්වාද උපාදානේද පවතිනවා. දැන් ඔන්න අපිට උපාදානය කියන එක හැම මොහොතකම මේ දිට්ඨිය සහ අත්වාද වශයෙන් හැම වෙලාවකදීම අඤ්ඤමඤ්ඤව සංයෝගව පවතින දෙයක්. දැන් අපිට ඔය ආත්ම දිට්ඨිය නැතිනම් ඔය උපාදානය අපිට පේන්නේ හැබැයි වෙනම හිතේ ඇති කරගත්ත දර්ශනයක් විදිහට නෙමෙයි. නාම ධර්මතා ටිකකට කරගත් උපාදානයක් විදිහට නෙමෙයි. අපිට උපාදානය පේන්නේ රූපයම උපාදාන කරගත්ත උපාදාන වූ රූපයක් විදිහට, උපාදාන වූ වේදනාවක් විදිහට, සංඥාවක් විදිහට. එතකොට අපිට සංඛාර විඥාන මේ ධර්මතා ටික ඔක්කොම උපාදාන සහිත වෙලා. නමුත් හොඳට දකින්න උපාදානය කියන එක හිතේ ඇති කරගත්ත ගති ටිකක්, උපාදාන කරගත්තේ නාම ධර්මතා ටිකෙන් උපාදානීය උනේ රූපය. එතකොට රූපේ උපාදානීයයි. උපාදානේ යනු හිතේ හදාගත්ත ටික. උපාදාන සහිත වුණ නිසා තමයි මේ රූපේ උපාදානීය කියන නමෙන් නම් කරගත්තේ. ඔය රූපේ තියෙනවා නම් උපාදාන භවෙන් මිදෙන්න බෑ. ඒ වගේම උපාදානේ තියෙනවා නම් රූපේ උපාදානීයයි කියන එකෙන් මිදෙන්න බෑ. කෙනෙක් උපාදාන ටික දුරු කරගත්තොත් එයාට උපාදානීය වුණ උපාදානීය නමින් නම් කරන රූපය හසු වෙන්නේ නැහැ. මොකද එයා ළඟ උපාදානය නැතිකම නිසා. එතකොට අද දවසේදී අපි කතා කළේ ඔය සබ්බං රූපං උපාදානීයං කියන ඔන්න ඔය ලක්ෂණ ටික. එතකොට ඔය කාරණා ටික තුල අද අපිට ලොකු නුවණක්, ලොකු දර්ශනයක් ගෙනල්ලා දෙන්න ඕනේ අපේ ජීවිතේට උපාදාන සහ උපාදානීය කියන ඔය ධර්මතාවය ගැන. නැතිනම් තව විදිහකින් කියනවා නම් මේක අපේ ජීවිතේට භාවනාවක් හැටියට පෙනිලා තියෙන්න ඕනේ. ස්කන්ධයන්ගේ රූපස්කන්ධයේ තියෙන පිරිසිදු යථාභූත ස්වභාවයත්, ඒ වගේම හිතේ තියෙන උපාදාන
කෙලස් ටික උපාදාන ටික යොදලා කිලිටු කරගෙන ඉන්න ආකාරයත් කියන මේ ගති දෙකම අපිට හසු වෙන්න ඕනේ. ඇහැට රූපයක් පේන තැනක උපාදානීය බවත් උපාදාන හදා ගන්න බවත් දකින්න පුළුවන් නම් ඒකම තමයි නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ. නාම රූප දෙක වෙන් කර ගන්න බව කියලා කියන්නේ. එතකොට ඒ තුල අපිට ලොකු නුවණක් ලොකු ඥාන දර්ශනයක් අපේ භාවනාවට උපද්දලා තියෙනවා. කෙනෙකුට සබ්බං රූපං උපාදානීයං කියන එකම භාවනාවක් කරගන්න පුළුවන්. එයාට දර්ශනාත්මකව දර්ශනයේ පැත්තට හිත තියන්න. එතකොට අද දවසේදී අපි මේ විදිහට වටිනා ධර්ම යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරගන්න යෙදුණා. ඉතින් මේ වෙලාවේදී අද දේශනාව අපි අවසන් කරමු.